මේ අනුව විධිමත් ක්‍රියාපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සියලු විධි විධාන යොදා ඇති බැව් අමාත්‍යාංශය නිවේදනය කරයි. ලබන සතියේ ආරම්භීමට නියමිතව තිබුණු බදුළු දිස්ත්‍රික්කයේ කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය දින නියමයක් නොමැතිව කල් දමන්නට සිදු වී ඇත. මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කිරීමට නියමිතව සිටි පරිපාලන සේවා නිලධාරි ඇන්ටන් උඩුකින්ද මහතා හදිසි අනතුරකට භාජනය වී මහනුවර රෝහලට ඇතුළත් කිරීම මෙයට හේතුව බැව් ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මගින් නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් මුණත් මම යන්න ඕනේ අපේ අම්මා එහෙනම් මාත් එන්නම් එපා අම්මා ඉන්න මං අමරත් එක්ක යන්න ජයෙත් ඇතුලේ තවුනේ උඹ දැන් ගිහිල්ලා ජයවත් හොයාගෙන නුවට ගිහිල්ලා එනකොට බිම් කරවල වැටෙන්න බැරි වෙන්නේ නැත්තේ ඒක හින්දා පුතේ මං කියන්නේ ඉහළ හෙට උදේට යන්න බෑ 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 අපේ අම්මා මං කොහොම හරි දැන් යන්න ඕනේ මං තවුමට ගිහිල්ලා ජයෙත් එක්ක කාර්යයකින් යන්න ඇජේ උඹ උඩුකිඳත් එක්කල නන්දට පදුළු යන්න කියලා කිව්වද? නන්ද මට කිව්වා. ඔව් මගෙන් ඇහුවා. මම යන්න කියලා කිව්වා. ඒක හරි පුදුම වැඩක්. ඒ කියන්නේ උඩුකිඳ නන්දත් එක්කලා බදුළු යනවා කියන්නේ උඹ නන්දව සම්පූර්ණ අමතක කරනවා කියන එකද? නෑ සර් උඹට තේරෙන්නේ නෑ. ජීවිත ගැන අවබෝධයක් ලබන්ට ඒක උරගා බලලා ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගන්න අපි අවස්ථාවක් ලබා නොදුන්නොත් පස්සේ අපිට පසුතැවිලෙන් සිද්ධ වෙයි කියන එක තේරෙන්නේ නැද්ද? ඒක නම් ඉතින් ඇත්ත තමයි. උනාට ඉතින් අන්න නන්දයිනෝ ජය සර් ඇක්සිඩන්ට් වෙලා ඉස්පිතාලෙලු මම දැන් යන්න ඕනේ. මොකද නන්ද කවුද කිව්වේ? දවල් ප්‍රවෘත්ති වලට කිව්වේ නුවර ඉස්පිතාලෙලු. අනේ ජය සර්ට හුඟක් අමාරු ඇති. එයා එනව නේද මයිත් එක යන්න? කොහොමද නෝනා දැන් යන්නේ? මේ අවුරුද්ද දවසල බිස්නස් තියෙන අවස්ථාවේ. අනේ ජය ඒ උමට මම යන්න ඕනේ. ඒ මම දන්නේ යන්න. පිස්සුද සර්? තොග වෙලඳෝ දැන් හොගාලන වෙලාව. කීයක් හරි හොයාගන්න තියෙන වෙලාවේ. තොර කොහෙ යන්නද? යන්න මේ පද. අනේ ජයි. තුංගා කමාරු ඇති. අමාරු නම් ඉතින් ඉස්පිරිතාලෙන් කරන්න ඕන දේවල් කරයින් නන්දා. අපි ගියා කියලා මොනව කරන්නද? ජයි. දෙයනේ ඔයා එනව නේද මාත් එක්ක යන්න? අපොමනේ මාත් යා කඩේ වන්න. මොකක් සර් මේකේ තේරුම? මිනිස්සු එලවට අපි සාප් වහල යනවා. ඒ මිනිස්සු ඉතින් එයිද අපි අපි ළඟට තවත් ඉතින්. පෑයෙන් නැතුව සාප් වහනවා කියන දේ අහලා මාත් යා කියනවා ඉතින් අහන්න. අපි යමු නම්. Thank you.
තීරු ගන්න බැරි වුණා. මමයි වැරදිකාරය. මට එයාගේ හිත ඇතුළට රිංගලා බලන්න බැරි වුණා. දැන් ඉතින් සුටු සුටු ගාතම්. අපි ඔය බණේ කිව්වම අපිට උගන්වන්න ගත්තා. දැන් ඉතින් රෙද්ද දිහා දාන තමයි ගමට යන්න වෙන්නේ. නෑ අපේ අම්මා. මං පරාදුම් නැහැ. ජීවිතය ගැන තවත් අත්දැකීමක් ලැබුව විතරයි. අත්දැකීම් ලබා ගැනීම ගෙදරට නාකුණාට පස්සේ. අපි බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධ වෙනවා නම් මේක මනස ලෝකයක් නෙමෙයි අපේ අම්මා. බය වෙන්න එපා අපේ අම්මා. මගේ නල්ලේ කොටලා තියෙන කවුරු හරි කවදා හරි ඇවිල්ලා මාව කැඳාගෙන ආවි. මේකයි මිසස් උඩගින්ද ප්‍රශ්නේ. ඔපරේෂන් එකක් කරන්න ඕනේ. ඉතින් ඔපරේෂන් එක කරන්න හේතුව මේකයි. මේ මොකද සෑහෙන ලේ ප්‍රමාණයක් ගිහින් තියෙන ඇක්සිඩන්ට් එක වෙලාවේ. තේරුණාද මේ ඒකයි. ඉතින් දැන් ලේ හොයාගන්න ඕනේ කොහොම හරි. මොකද මේ ඔපරේෂන් එක හරි ඉක්මනින් කරන්නත් ඕනේ. මේ ලේ හොයාගන්න ඕනේ. අනිත් එක ලේ හොයාගන්න මම මොකද අපි බැංක් එකේ නම් නැහැ. මේ බ්ලඩ් ගෲප් එක බොහොම අමාරුයි හොයාගන්න. මේක බොහොම දුර්ලභ ලේ වර්ගයක්. මේක AB නෙගටිව් කියලා වෙලා බොහොම දුර්ලභ ලේ වර්ගයක් තිබුණා. මේක හොයාගන්න ලක්ම හුඟ සමාරු. කොමාරි ඔපරේෂන් එකට මේ දැන් කෙරෙන්න ඕනේ. තව අමාරුයි හොයාගන්න. හැම දෙයක්ම කෙරෙන්නත් ඕනේ. ඉතින් කොහොමද ලේලා බේරගන්න පුළුවන් ටච් කරන්න. ලේ හොයාගන්න එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මොකක් හරි කරමු ડોක්ටර්. ඒ කියන්නේ මේ ආමේකේ පොලිසිය. ඒක තමයි අපි දැන් මේ අපි අහකට දැන් මේ ටිකට ඉස්සෙල්ලා අපි මේ මෙසේජස් දෙකක් තුනක්ම යවලා බැලුවා. මේ ඒකත් මේ දෙන්නෙක් ඉන්නේ කියලා තියෙනවා. ඒ බොහොම අමාරුයි ඒගොල්ලෝ මේ හොයාගන්න බැරි වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ දැන් ට්‍රාන්ස්ෆර් කරලා මේ හුඟක් දුර පළාත් වලට. ඉතින් ගෙන්න ගන්න ගියොත් සාමාන්‍යයෙන් පැය දෙකක් තුනක් වගේ මේ පැය තුන හතරක් ගත වෙන්න ඉඩ තියෙනවා. මතකද ඩුබායි ගිය දවස්වල නන්දා ඩුබායි කතාවක් අවශ්‍ය නැහැ. දැන් මෙතන අපිට ඕන දැන් අපි ගත කරන අලුත් පරිත්‍යාගයක් නෑ. මම මේ කිව්වේ
සර්ට හුඟා කමාරුයිලු. ඔපරේෂන් එකක් කරන්න ඕනලු වහාම. ඉතින් ඔහා ඩුබායි යනකොට ලේටස් කරා කිව්වනේ. එතකොට ඔයා කිව්වේ ඔයාට හොයාගන්න අමාරු ජාතියේ ලේ වර්ගයක් තියෙනවා කියලා. ඔව්, AB negative. අන්න හරි ජය. ඒ ලේ ජාතිය තමයි හොයන්නේ. මේ කොහෙවත් නැහැලු. ඒ ජය. සර බේරගන්න මට පිහිට වෙන්න. මේ ලේ දෙන්නේ මටයි කියලා හිතන්නකෝ. මං මෙන්වි. සර මට බේරලා දෙන්න ජය. ජයේ මං විනයෙන් කරපු පරිත්‍යාගයේ වටිනාකම තේරෙන්නේ. ඒ සම්බන්ධව වටපිටාව ගැන අවබෝධයක් ලැබුණට පස්සේ. ජයේ මං ජයේගේ ජීවිතය උදුරගත්තා. නමුත් ජයේ ජයේගේම ලේ පූජා කරලා මගේ ජීවිතය රැක දුන්නා. මන් නොදැන කරපු වරදට සමාවෙන්න ජය. නෑ සර්. සර් මට කිසිම වරදක් කරලා නෑ. සර් නිසාවත් නන්ද කීපු නිසාවත් නෙමෙයි මම මේ වැඩේ කෙරුවේ. මගේ ලේවුලි මස් වලින් මම තවත් කාගේ හරි ජීවිතයක් රැකදෙන්න අවස්ථාවක් ආවොත් එම කවදාකවත් මම පිටුපාන්නේ. මං ජයේ දැනගෙන හිටියත් ජයේගේ මිනිස්කම් අඳුනගෙන හිටියේ නෑ. සර් කවුද කියලා මම අඳුනගෙන හිටියේ. නැත්තම් මයිත් එක්ක කතා කරන්න සර් අද මෙතන නෑ. මට පුදුමයි ජය. පුදුම වෙන්න දෙයක් නෑ සර්. මොනවා හරි හොඳක් කියලා දෙයක් තියෙනවා නේ. මගේ තාත්තට මං ඉගෙන ගත්ත ඉස්කෝලේට පින්සෙ දෙන්න ඒක මට ලැබිලා තියෙනවා. සර් අපේ ඉස්කෝලේ තේමා පාඩේ අත්තයි අත්ත නෝනාතු තම හිසට තම අතමේ සෙවණැල්ල නිවන් දකින ඥාති දක්වා අපේ ජීවන මාර්ගයේ ඒකෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා ජීවිතේ දිහා පළල්ව බලන්න උපේක්ෂා සහගතව බලන්න මට පුළුවන් වෙලා තියෙනවා. ජයේ මට මගේ ජීවිතේ ආපහු ලබා දුන්නා විතරක් නෙවෙයි සහෝදර ප්‍රේමයක් නොදැන සිටි මට ජාති ජාතිවත් පතාගෙන ලබන්න බැරි සහෝදරෙක් ලබා දුන්නා.
ජයි අද පටන් මගේම සහෝදරයා. දුක්කෙන්න්න ඕන නෑදුවේ මේ වගේ ගමනක් යනකට හොඳට සන්තෝසින් ලැස්තිමෙන්ට ඕන. මන් දන්න කොපන්දා ඉඳල තුරුල්ල ඉඳල යනකොට දුක තමයි. ඒත් ඉතිං බැහැම දාම මගේම තුරුල්ලෙන්ට අම්මේ ගමන යන්ට මෝන අපේ අම්ම නැත්තම් බාපේ සනුරේටම නම්බුවල් ලබා දුන්න තත්ත්වයක් ලබා දුන්න උඹේ තාත්ත හිටියන්න පුතේ මේ වෙලාව කප්ටුකක් පාලුනා වගේ සන්තෝස වේවි. ඔව් අපේ අම්මා උඹ මගේ බඩේ ඉපදින්ට පව් කරලා තිබ්බත් සැප සම්පත් ලබන්ට සැප සම්පත් විදින්ට රටේ තොටේ ලිගත් කෙනෙක් වෙන්න උඹ පින් කරලා තිබ්බ. මම මේ යන්නේ තීරණාත්මක ගමනක් අපේ අම්මා. ඒ ගමනේ හරි වැරද්ද කවුරු කොහොම තේරුම් ගත්තත් මට කරන්න දෙයක් නෑ. අපේ අම්මගේ ආශිර්වාදය මට ලැබෙනවානේ. ඔහු මගේ රැත්තන පුතේ. දැන වැරදි නොකර නොදැන වැරදි ඕන් තරම් මාසින් කෙරෙන්නේ නැති ඒකෙන්න මට සමා වෙන්න අපේ අම්මා. නෑ මගේ රැත්තන පුතේ ඔබ අතින් මට කිසිම වරදක් වෙලා නෑ. ත්‍රිවිධ රත්නය ආලු භාවෙන් තිත්තුම් කෝටිය දෙවි දෙවිතුන්ගේ පිටුමට ලැබෙන්න ඔබ යන්නේ තරම් සිදු කරන්න. මගේ නෙල්නම් අපේ අම්මා අලුත් ජීවිතයක් ආරම්භ කරන්න යන මේ මොහොතේ මට සුබ පතන්න අපේක ලොකු ධෛර්යයක්. මං තාත්ත තනියෙන් කියලා තිබුණු අදහස ඒ නිසාම තුරන් වෙලා ගියා. සර්ගේ හදවත අඳුන ගන්න අඳුන ගන්න මගේ හදවත කියන්නේ තව තවත් කිට්ටුවෙන්ද කියලා. ඇත්තෙන්ද නෙමෙයි. ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක් යයි. ඒ ගැන හොඳ අවබෝධයක් ලැබෙනකොටයි ජීවිතයේ සුන්දර පැත්ත ගැන අවබෝධයක් ලැබෙන්නේ. ඔව් සර් යන්නේ මගේ ජීවිතයට අලුත් ආලෝකයක් ලබා දීම. තමන්ගේම ලේ පූජා කරලා තවත් ජීවිතයක් බේරා ගන්න තරම් මුළු මිනිස් සංහතිය ගැනම අනුකම්පාවක් තිබීම මේ හැම දෙයකටම වඩා ශ්‍රේෂ්ඨයි ජයි. සර් මෙතෙක් කල් මගේ ජීවය වෙලා තිබ්බේ නන්දා. සර්ගේ හදවත වගේම නන්දව රැක බලා ගන්න කියලා මම සර්ගෙන් ඉල්ලා හිටියා.
මං ගිහලා එන්නම් ජයි. වෙන්න සර් සර් මට මෙතෙක් කිව්ව හැම දෙයක්ම ඉතාම ගෞරවයෙන් ඉතාම ආදරෙන් ඉෂ්ට කළා. එන්න කිව්ව හැම ගමනක්ම කිසිම පැකිලීමක් නැතුව ආවා. නමුත් කමක් නෑ නන්ද, වැටි ගුලියකින් අම්බහපු පිළිමයකට වගේ මුළු රටේම පුත සත්කාර ආරන්දිල සර්. මට අලුත් මහලුත් ලෝකයක් පනා දුන්න. ඒත් සර්ගේ ලෝකෙට මට වරම් නැහැ.
කාලාන්තර ඇතිසේ ගොඩ නගාගත්ත මගේ ලෝකයක් තියෙනවා මට යන්න. මට තේරෙනවා නන්ද. නන්දගේ ජීවිතේ වගේම වටිනා. ජයගේ ලේවලිනුත් මගේ ජීවිතය රැක දුන්නා. තවත් නුවන් මට නන්දගින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කෙනෙක් වගේ මට පිහිට වෙච්ච සර්ට දුක කනගාටු ඉතුරු කරලා ලෙන් වෙන්න සිද්ධ වුණා. මට සුවප කරන්න එපා සර්. මං සර්ට ආදරේ. ආත්මෙදී එයා ආදරේ මල් පලගන්නේ නැහැ සර්. වෙනත් ආත්මකද වෙනත් ලෝකයකද වෙනත් තත්ත්වයක් යටතේ මේ සංසාර ගමනේ කවද හරි දක්නක කවදානේ දවසක නන්දගේ ආදරේ මතකේ මං ඉපදෙන ජීවිතයක් පාස මං ගෙනියනවා නන්ද. ඒ සන්තෝෂේ මට ඇති. මගේ ආශිර්වාද පිළිගන්න. මං ගිහලා එන්නම් නන්ද. ජයි මං සර්ට ආදරේ කරා. ඒක ඇත්ත. උදුම්කම බුද්ධිය යටපත් කරගෙන සර්ගේ පිටිපස්සේ මාව ඇදීගෙන ගියත් මං හදවත කවදාකවත් අසල වුණේ නැහැ. අද ඔයා ළඟට එන්නේ අලුත් නන්ද කෙනෙක්. තණ්හාව ආසාව වගේ පහත් හැඟීම් වලින් මිදිච්ච මනුෂ්‍යත්වයේ උත්තරීතර හැඟීම් තුරුල් කරගත් නන්ද කෙනෙක්. සමහරක් විට මේ කාලය ඇතුළත ඔයාගේ හිතට වේදනාව විඳින්න මගේ අතින් වැරදි සිද්ධ වෙන්නේ නැති
එකට මට සමා වෙන්න ජය. රන් පවුන් වලින් මුතුමෙනික් වලින් වස්තුව කොච්චර තිබ්බත් ඒවයින් මිනිස්කම් අගයන්න බෑ කියන එක මට දැන් හොඳට තේරෙනවා. සර්ගේ වගේ පළල් හදවතක් ගැන මට නම් හිතන්නවත් බෑ. සර්ගේ ඉදිරි මම නිකම් නිකමෙක් නන්ද. නන්දා ඒ වගේ කෙනෙකුට ආදරය නොකළන්න. ඔය සුවන් වගේ තත්ත්වයට පත් වෙලා ඉන්න ඕනේ. සර් කියන්නේ මිනිස් ගුණ සමුදායි සංකේතය. ඒ හැම යහගුණයක්ම ඔයාටත් තියෙනවා ජයි. ඒත්වත් දැනගෙන හිටියේ මගේ ආදරේ ඔයා දෙවෙනි අනුනේ. අන්න ඒ හින්දයි ජය සර් නිසා මං ඔයාව අලුතෙන් අඳුනගත්තා. සර් නිසා මං ඔයාගේ හදවත තේරුම් ගත්තා ජය. ජයි තවත් නම් මේ කටුකු ජීවිතේ මේ විදිහට ගෙනියන්න බෑ ජයි. වැලි කෙලියේ නම් අපි බලාපොරොත්තු වෙච්ච අපි ලෝකයකට දැන්වත් මාව අරගෙන යන්න කුජයි. මම ඇඳුම් බෑගුත් අරගෙන ගෙදරින් එළියට ආවේ සර් එක්ක යන්න නෙමෙයි. අපි පතාගෙන ආපු අපේම ලෝකයකට යන්නයි කියලා. සාදර අනුග්‍රහයෙන් මාස 6ක් මුළුල්ලේ ඔබ වෙතට දිමුතුමුතු ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී වෘත්තාන්තයේ නැරඹු දසලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාවට ජිනසේන ලිමිටඩ් වෙතින් ආදර ස්තුතිය. දිමුතුමුතු ඔබ වෙත ගෙන ඒමට ඒකරාශී වූ තිරයෙන් පිටුපස සිටි කාර්මික හා කලාශිල්පීන් පිරිස හඳුනා ගන්න. කැමරා සහාය නිහල් පෙරේරා. සංස්කරණ සහ සභාපති මහත්තයා ළඟ දන ගහන්න දවසක් එනවා හාමිනේ.